අද 2019 මැයි 15 බදාදා සිරස්තල වයඹ පළාතේ සහ ගම්පහ පොලිස් කොට්ටාසයට රාත්‍රී 7 සිට පොලිස් ඇඳිරි නීතිය. මහසෝන් බලකායේ නායකයා සහ අත්තරංගොඩ ගත් 78 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට. පාස්කු ඉරිදා ප්‍රහාරයට තාක්ෂණික සහය දුන් පරිගණක ඉංජිනේරුවරයා පිළිබඳ සියලු තොරතුරු අනාවරණ වේ. මදියුදීන්ගේ සතුස ගොඩනැගිල්ලේ රහස් කාමරයා. එන පුද්ගලයා දොරට තට්ටු කරාම හෝ සීනුව නාද කරාම එයා වැතුරට ගන්නවා. ආයි දොර ලොක් කරනවා. විශ්වාස භංගයට කඹෑදිල්ලා. සියලු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ටික අද ගන්නවා. කතානායකතුමාට කතා කරලා වෙලාවක් වෙන් කරගෙන මේක බාර දෙන්න යන බලාපොරොත්තු වෙනවා. මේ මහත කාලෙදි ගෙනාපු විශ්වාස භංගයන් තුලින් උනේ ඇමතිවරයා සුද්ධ කරලා චේර් පාරක් දාලා පාර්ලිමේන්තුවේ එළියට යනවා. ඒ වැඩේ කරන්න අපි කැමති නැහැ. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගෙන් පණිවිඩයක්. අපේ රටේ ඉරණම වෙනස් කරන්න අපිට ශක්තිය තියෙනවා. ස්ටුවට් ප්‍රීමියම් තේ මොබිටෙල් වෙතින 75% 4G බෝනස්. සිලින්කෝ VIP කරන්තියක්. ලංකා ටයිල්ස් ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයා. ප්ලැටිනා කිඩෝස් රසරස. මිසිස් සිල්වත් දැන් අපේ මෙහෙයුමේ. ඔබ From Adaderana. This is Adaderana. Prime Time. With Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබ මේක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගයි. රටේ සාමය තහවුරු කිරීම සඳහා ගම්පහ පොලිස් කොට්ටාසයට සහ වයඹ පළාතට බලපැවැත්වෙන පරිදි අද දිනේද පසරු 7 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. මේ අතර කොච්චකඩේ දේවස්ථානයේ පිපිරීම සිදු කළ බෝම්බකරු පැමිණි වෑන් රථය මිලදීගත් සහ එම රථයේ ආසන සකස් කළ පුද්ගලයා අද පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින පිරිස 85 දෙනෙක්. පසුගියදා නොසන්සුන්කාරී තත්ත්වයන් හටගත් මිනුවන්ගොඩ සහ කුලියාපිටිය නගරවල මේ වන විට සමකාමී වාතාවරණයක් පවතින අතර දිවයින පුරා දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. වයඹ පළාතට වගේම ගම්පහ පොලිස් කොට්ටාසයට ගම්පහ පොලිස් කොට්ටාසයට අදාළව පොලිස් ස්ථාන ගණනාවක් තිබෙනවා. බලපැවැත්වෙන ලෙස අදත් පස්වරු 7 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊයේත් ඒ වගේම පෙරේදාත් වයඹ පළාතේ කුරුණෑගල කුලියාපිටිය නිකවැරටිය හා හලාවත කියන පොලිස් කොට්ටාසවල සිදුවුණු නොසන්සුන්කාරී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 78ක් ඒ අදාළ ගරු අධිකරණවලට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කරලායි තිබෙන්නේ. ඊට අමතරව මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ වුණු අනිත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වෙද්දි විමර්ශන සිදුවෙනවා. පොලිසිය භාරයට අරගෙන තිබෙන වීඩියෝ දර්ශන ගණනාවක් ඔස්සේ මෙම සිද්ධියට සම්බන්ධ වුණු සැකකරුවන් හඳුනා ගැනීමේ කටයුතු සිදුවෙනවා. මේ අතර පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තෙල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මහසෝන් බලකාය සංවිධානයේ නායක අමිත් වීරසිංහ මේ මස 28 වන දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කළා. එහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුව ජාතීන් සහ ආගම් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයෙන් අන්තර්ජාලයට වීඩියෝ පට සහ අදහස් මුදාහැර ඇති බවයි. මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බැවින් සැකකරුව රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා. සැකකරුවේ නීතිඥවරයා විසින් ඔහු අපමත මුදාහැරන මෙන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කළත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 28 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළා. 2015 මගේ මහත්තයා මේ දෙරණ ටීවී නාලිකාවක ප්‍රකාශයක් කරලා තිබුණා. මෙන්න මේ වගේ දේවල් තියෙනවා මේ රටේ, මේ වගේ ත්‍රස්තවාදී ක්‍රියා වෙනවා. මේ සම්බන්ධව මේ අද මේ අස්පනා පිට වෙච්ච සිදුවීම් මාලාව ගැන තමයි ඒ දවස්වල අනාගතය දැකලා කියපු සිදුවීමක්
පාදක කොටගෙන තමයි මේ කට්ටිය මේ මේ ඇරස් කරන්න මූලික කාරණාව වෙලා තියෙන්නේ. කුරුණෑගලවත් හෙට්ටි පොළවත් මේ රටේ වෙච්ච මේ සිදුවීම් කලබල වලට මෙයා ගෙදරින් පිට ගියන. එතකොට මෙයා මේ වෙනකොට මේ වීඩියෝ දර්ශනය කරා. එතකොට එයා ටෙලිෆෝන් කෝල් එකක්වත් කාටවත් අරගෙන නැහැ. ඉතින් මම අහන්න කැමති එහෙවු නිවාසලසික හිටපු මිනිස්සේ කොහොමද මේ වගේ මේ අසාධාරණයකට ලක් වෙන්නේ කියලා. එමෙන්ම ඊයේ වරකප්පල පොලිස් ස්ථානයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් නාමල් කුමාරව අද වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයට පත් කරනු ලැබුවා. මේ අතර කොළඹ අපරාධ කොට්ටාසේ මගින් අත්අඩංගුවට ගත් සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රේසාද් අපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. එහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ඉකුත් 13 වෙනිදා මෙම සැකකරු මීතටමුල්ල ප්‍රදේශයේදී මුස්ලිම් ජාතිකයෙකුට බැන තර්ජනය කිරීමක් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. මෙය අප ලබා දිය හැකි වරදක් බැවින් සැකකරු අපමත උදාහරණ ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියා. ඒ අනුව මෙම සැකකරුට එල්ල කර තිබෙන චෝදනාව අප ලබා දී ඇති වරදක් බැවින් ඔහු රුපියල් ලක්ෂ 5 බැගින් වූ පුද්ගලික අප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සෑම ඉරුදිනකම පෙරවරු 9 සිට 12 අතර කොළඹ අපරාධ කොට්ටාසයට වාර්තා කළ යුතු බවට නියම කළා. එවෙන්ම ජාතීන් අතර සුහදතාවයේ කඩාකප්පල් වන ආකාරයේ කටයුතු වල නිරත වීමෙන් වළකින මෙන් මහේස්ත්‍රාත්වරයා සැකකරු වෙත තවත් අපකොද්දේශයක් පනවනු ලැබුවා. දේශපාලකයන්ට උමනාවක් තියෙනවා මේ රටේ මේ යුක්තිය වෙනුවෙන් කතා කරන ජාතික සංවිධානවල ඉන්න නායකයන්ව සිර කරන්න. ඉතින් එවැනි දෙයක් තමයි සිදු වුනේ. මේ අතර පසුගිය දා මිනුවන්ගොඩ පැවති නොසන්සුන් වාතාවරණයේ අතරතුර පිවිතුරු හෙළ උරුමේ උපනායක මධුමාධව අරවින්ද මහතා එහි ඇවිද යන ආකාරය දක්වන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වුණා. මේ අතර ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මධුමාධව අරවින්ද මහතාව අද මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ වෙත කැඳවා තිබූ අතර ඔහු එහි පැමිණෙමින් සිටි අතරවාරයේ මිනුවන්ගොඩ නගරයේ රැඳී සිටි පිරිසක් ඔහුට විරෝධය පළ කළා. මේ එන්නේ යම්කිසි ප්‍රකාශයක් නීතිර අනුකූලව ලබා දෙන. ඒ එන මට පාරමැද්දෙන්දා ඔබ තමයි මේවා කරන්න කියලා කියන්නට පුළුවන් නම් නිශ්ශබ්දව එන්නේ මේ රටේ අපිට ගිනි තියන්නට ඕනේ නැති හින්දා නැතුව එම ඇඟිලි දික් කරන්නට ආවොත් අපි ඒවටත් අවශ්‍ය කරන නීතිමය පියවර ගන්න බවත් මතක් කරනවා. මම හිතනවා නීතියේ ඉන්න පැටලුන් ලිහන්න නිසා අපි පැටලුන් ලියාගෙන මුත් මම ගිහිල්ලා එන්න බොහොම ස්තුතියි. ආවොත් එමයි නැතත් තවත් කෙසේ වෙතත් පැය 3කට ආසන්න කාලයක් පොලිස් ස්ථානය තුල රැඳී සිටීමෙන් අනතුරුව ඉන් පිටතට පැමිණි ඔහු මෙලෙස අදහස් පළ කළා. මේතරම වයිසී මහත්මයා මේ වෙලාවේ කාර්ය බහුලයි. හේතුව නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමා ඇවිල්ලා ඉන්නවා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න. නමුත් පැය 3ක වේලාවක් බලා සිටි නිසා අපි ඉන්නේ කියලා යන්න. නමුත් නැවත එතුමා ඇවිල්ලා මට කතා කරයි. ඒ විතර නැවතත් පැමිණෙන තමයි කතා. මේ අතර වැඩවලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මිනුවන්ගොඩ පැවති නොසන්සුන්කාරී වාතාවරණයේ අතරතුර හානි සිදු වූ ප්‍රදේශවල සංචාරයක නිරත වුණා. අපි කනගාටු වෙනවා මොකද සමහර කට්ටිය මේ නීති අතට අරගෙන මේ වැඩ කටයුතු කරලා තියෙනවා අපරාධ කරලා තියෙන්නේ මුස්ලිම් කඩ විතරක් නෙමෙයි සිංහල කඩත් මේකට මේ ඇවිල්ලා තියෙනවා මේගොල්ලන්ගේ පහත් ක්‍රියාව නිසා අපි ආරක්ෂකාංශ ඔක්කොම යොමු වෙලා තියෙන්නේ ත්‍රස්තවාදීන්ට තිතක් තියන්න මේ වැනි දේවල් වෙනකොට අපේ ආරක්ෂකාංශයට ඇත්තම ඒ වැඩ කටයුතු කරන්නත් බාධාවක් වෙනවා දැන් ඒකට නෙමෙයි දැන් අපිට මෙවැනි දේවල් වලට අපේ ආරක්ෂක අංශ යොමු කරන්න වෙලා තියෙනවා දැන් ගොඩක් දුරට අපේ මේ සහරාන් කියන ත්‍රස්ත කල්ලිය දැන් ගොඩක් දුරට අපි අත්අඩංගුවට අරන් තියෙනවා 3-4 දෙනයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගන්න මේක අර අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන දෙයක් තමයි මේකෙන් වෙන්නේ ඉතින් මෙවැනි ක්‍රියා කරනකොට ඇත්තෙම මේ මධ්‍යස්ථව ඉන්න මුස්ලිම් ජනතාවත් ඉබේම ඒ පැත්තට යනවා ඒ අන්තවාදී පැත්තට යනවා ඉතින් ඒක වළක්වන්නට ඕනේ අපි පන්සල්වලට අවශ්‍ය ඒ ආරක්ෂක ටික ලබා දෙන්නත් අපි සූදානම් වෙලා ඉන්නවා යටින් යම්කිසි දේශපාලන බලවේගයක් තියනවාද කියලා දැන් අපි පරීක්ෂණයක් පවත්වාගෙන යනවා මේක මේ පෙරේදා උනේ සිද්ධීන් පිළිබඳව එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් කිහිප දෙනෙක්ද එක්ව සිටි අතර අද දහවල් මධුමාධව අරවින්ද මහතාට මිනුවන්ගොඩදී විරෝධය පළ කළ පුද්ගලයාද එම ස්ථානයට පැමිණ සිටිනු දක්නට ලැබුණා. එමෙන්ම බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසත් සාලි මහතාද මිනුවන්ගොඩ හානි සිදු ප්‍රදේශ නිරීක්ෂණය කළා.
ජීවිතයට මේක වෙලානෑන මේක වෙලා තියෙනවනම් අර බයිසිකල ආපු දෙසියක් කවුද ත්‍රීවිල්වල ආපු කට්ටිය කවුද කවුද බස්තුනක් ගෙනාවේ මේ ඔක්කොම ඇයි බලන්න බැරි මතක තියාගන්න ඕනේ හැම එක්කෙනාම එක දෙයක් මේ සම්පූර්ණයෙන්ම මේව හදන්න ආයිත් රජයෙන් සල්ලි දෙන්න ඕනේ හැම මිනිහා ගෙවපු බදු මුදල් තමයි ගෙවන්න වෙලා තියෙන්නේ මේ අතර එක්සත් ජාතීන්ගේ ජන සංහාරයන් වැළැක්වීමේ සහ රැකගැනීමට ඇති වගකීම පිළිබඳ ව්‍යාපෘතිවල උපදේශකයින් ශ්‍රී ලංකාවේ බයිම පළාතේ සිදු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කර තිබෙනවා. මෑතකදී මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජන සමාජයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර සිදුවී ඇති බව විශේෂ උපදේශකයින් සඳහන් කරන අතර ආසියානු කලාපයේ වර්ධනය වෙමින් පවතින ජාතිවාදය සහ අන්තවාදය ඒ හරහා ඉස්මතු වන බවත් සුළුතර ජන කොටස් ඒ හරහා අවදානමකට ලක්ව ඇති බවත් එම ප්‍රකාශනයේ දැක්වෙනවා. මෙම වෛරය සහගත ප්‍රහාර වහාම නැවැත්වීම සඳහා ලංකාවේ රජය විපක්ෂය මෙන්ම සිවිල් සංවිධානද ගත හැකි සුදුසු පියවර ගත යුතු බවද එම ඒකාබද්ධ ප්‍රකාශනයේ සඳහන්. රජය සිදුවීම් වාර්තා වූ ප්‍රදේශවලට හමුදා අංශ යෙදවීම සහ වැරදි තොරතුරු සංසරණය වීම වැළැක්වීමට ගත් කඩිනම් පියවර සම්බන්ධයෙන් ප්‍රශංසා කරන බවද මෙම ප්‍රකාශනයේ දක්වා තිබෙනවා. බෞද්ධයෙක් වුවද හින්දු භක්තිකයෙක් වුවද මුස්ලිම් වුවද ක්‍රිස්තියානි භක්තිකයෙක් වුවද එකිනෙකාගේ ආගම ඇදහිීමේ අයිතිය සහ නිදහසේ ජීවත්වීමේ අයිතියට ගරු කරන ලෙසද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකාබද්ධ ප්‍රකාශනයෙන් අවධාරණය කර තිබෙනවා. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙවැනි විට සැකකරුවන් 85 දෙනෙකු අත්අඩංගුවටගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා. කොච්චිකඩේ දේවස්ථානයට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු පැමිණි වෑන් රථය පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ආරක්ෂිතව පුපුරවා හැරීමට කටයුතු කළා. ඒ වෑන් රථය මිලදී ගැනීමේ කටයුතු සඳහා ඒ වගේ මේ වෑන් රථය ආසන සකස් කිරීම ඇතුළු කටයුතු සඳහා එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් සමග සම්බන්ධ වෙලා හිටපු පුද්ගලයෙක් අපිට අවශ්‍ය වෙලා තිබුණා. ඒ පුද්ගලයා දුටු සාක්ෂිකරුවන් සිව් දෙනෙක්. ඒ පුද්ගලයා පිළිබඳව පවසන විස්තර අනුව රූප සටහන් හතරක් ඇඳලා අපි මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කළා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් අනුව ඒ පුද්ගලයාවත් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඒ සැකකරු නවකාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහමඩ් ආදම් ලෙබ්බේ නැමැති පුද්ගලයෙක්. ඔහුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ඒ විමර්ශන සිදු වෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවලදී මේ ත්‍රස්තවාදී කණ්ඩායම පරිහරණය කරන ලද ආරක්ෂිත නිවාස සේෆ් හවුසස් 17ක් අනාවරණය කර ගැනීමට මේ වෙද්දී හැකි වෙලා තිබෙනවා. ඊට අමතරව මොවුන් පුහුණු කඳවුරු වශයෙන් සහ නොයෙකුත් පුහුණු වීම් සඳහා ඒ පුහුණු වැඩමුළු පැවැත්වීම සඳහා පාවිච්චි කරපු ස්ථාන 7ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ වගේම බලපත්‍ර රහිත නීති විරෝධීව තබාගෙන සිටින පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව පොලිස් ස්ථාන වෙත දැනුම් දීම සඳහා අපි කාලයක් ප්‍රකාශයට පත් කරලා තිබුණා. ඒ කාලය අපි තවදුරටත් දීර්ඝ කරනවා. ඒ අනුව මැයි මාස 20 දින පෙරවරු 6 දක්වා අපි ඒ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව යම් කිසි පුද්ගලයෙක් ළඟ තිබෙනවා නම් පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඒ පිළිබඳව වහාම පොලිස් ස්ථානයට දැනුම් දීමට හැකියාව තිබෙනවා. මැයි 20 දින පසුව අපි දිවයින පුරාම ආරම්භ කරනවා මෙහෙයුමක් පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා.